जनता मूलिक आवश्यकता इटकरण बरी मे आंड सूदान मेवेलाधि रटे जनता वट अरकुपान लंगट गिहल अरकुटिक देन तमाइ दें सलसु महदान मेवेन विट सुराबाद डिपार्टमेंट लवा मुदल मात्यांसी अनुमति यमुकर भव मात्यन धनगान लघुना ऑनलाइन हरह रटे जनता वट अरकुबिदान द मेवेला अहन्ने जनतावटतीन लोकुम प्रश्ने लोकुम अडुपाडुव अरक्कु नैतियकद जनतावट गे अनित सियलु प्रश्न विसंदलाद दम्मे लंगट अरक्कु गिहिन देन सूदानं वेन्ने मे करन्ने मोकद्द मे जनताव मे वेलावे इल्लनवा गोई जनताव तमंगे अस्वन्न विकुण गन्न बै ए वगेम रटे अनित पलात्वल संचरण सीमा निसा कोटुवेत जनतावट तमंट अवश्य अत्यावश्य भांड टिक मिलदी गन्न क्रमयक् नै एकम एकपत्तकिन गोई जनतावट पोर ने मेन मेवट मिनी सुद्घोषणे करान हेब मेवट उत्तर होयन आंडुव कलबल वेन्नी ने एवागे मे वेला विशाल प्रश्नयक रटेम मुणुमात लमा परपुरटम अध्यापने ने ऑनलाइन अध्यापने देन निसि वेड पिलिवलक हदन्न मे राजे उनांदुवक ने एहेम वेड पिलिवलक पेन तेक्मानिक ने मे वेला वेदी लमाइट लैपटॉप एकक एहेम नैत्तम परिगणकयक अडुम गाने गुरुवरुन्ट परिगणकयक लैपटॉप एकक फोन डेटा टिकाक दिन विद्या आंड हितुने अध्यापने नतुव लमाइगे अनागते कड़ावेट नो रटे अनागते में कड़ावेटे एवगेन किसी अवबोधयाकनति एवगेन किसी उनंदुवाकनति आंडव सूदानं वेनवा ऑनलाइन मगिन ऑनलाइन क्रमेट ऑर्डर करहाम अरक्कु गिहिन देन एतकोट दैन मेक हरहा हदेन प्रश्न टिक गैन हितेन्नी नैद्द तेरेन्नी नैद्द दैन जनतावगे अते तीन मुदल तव आकारकिन सूरा कन्न तमयि अमे हदन्ने ජනතාවට එක පැත්තකින් 5000 දෙනවා කියලා ඒකත් නිසි ආකාරයෙන් දීලා නැහැ රටේ බෙදලා නැහැ. හැබැයි දැන් මේක දීලා එකපාරක් කරේ මොකද අද දුන්නා ගේවර අපට මතකයි ඊට පස්වදා අරක්කු බාර් ටික ඇරියා. ඊළඟට දැන් මේ කරන්න හදන්නෙත් ඒක ජනතාවගේ අතේ යමක් තියෙනවා නම් ඒක ආපහු අරක්කු බාර් හරහා පූරා ගන්න. ඇයි මේ අරක්කු බාර් තියෙන්නේ එහෙම නැත්තම් මේ වයින් ස්ටෝස් මේවා තියෙන්නේ මේ සාමාන්‍ය මිනිස්සු අතේ නෙවෙයි. කවුද මේවා පර්මිට් දෙන්නේ? මේවා පර්මිට් බහුතරයක් තියෙන්නේ देशपालाग्नेंगे मे वसल आंडव जाति उतल तम जनतावट दुन्नी बौद्ध कोड़ी उतल तम जनतावट दुन्नी दें अभी भिक्षु वहां से लागे दीवृंदील आपु मे बौद्ध आंडव दें जनतावगे गेसर हाट गेन अरक् बेदन को दें मुखद किया दें अर बौद्ध कोड़ी दुटा मे अरकु विकुन आंडव वसंकन इन सूदानंद गन्नवाद मे जनतावट රටට කියනවාද මේගොල්ලෝ එවැනි ආණ්ඩුවක් නෙමෙයි කියලා ඔබ වහන්සේලා ගෙන් අහන්නේ දැන් ඔබ වහන්සේලා කිහිප නම මාධ්‍ය ඒ අරක්ගෙන ඒ දවස්වල ඈ මේ ජනතාව මුණාවට පත් කරා ඇතැම් අනුනායක හාමුදුරුවරු ඈ හිට්ලර් වගේ අය ඕන කියලා එහෙමයි මේ එන්නේ කියලා රට හදනවා කියලා මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා ජනතාව මුණාවට පත් කරමින් කටයුතු කරලා දැන් ඒ ආණ්ඩුව කොයි වගේද කියලා ඔන්න දැන් එලිදරවෙන් එනවා බෞද්ධ කොඩිය ඔතල ගෙනත් තින්නේ මේ අය කවද අරක්කු කාර්යය අරක්කු බිස්නස් කාර් දැන් මේ අරක්කු පවන්න හදන රටේ ජනතාවට එතකොට රටේ ජනතාව පෝර වෙනුවෙන් කෑ ගහන එක උද්ඝෝෂණ කරන එක ඉල්ලා සිටින එක අඩුම වෙනවා ඒ අඩු වෙනවා අවම වෙනවා ඇයි මිනිස්සු නන්නත්තර කරනවා මේ දැන් තරුණය ගැටවර වීයේ අය පාසල් යන අය පාසල අවසන් කරන් ඉන්න අය මේ අය අතරත් මේ අරක්කු බෝතලේ නොයයි කියලා කොහොමද කියන්නේ ඔන්ලයින් ක්‍රමයට අරක්කු බෙදනකොට කොහොමද ඒ තහවුරු දෙන්නේ දැන් අරක්කු බාර් එකක් දාන දුරපමාණයක් තියෙනවා ඒ අරකු බාර් එකට යන්න පුළුවන් පිරිසක් ඉන්නවා කාන්තාවන්ට විකුණන්න බෑ කාන්තාවයගේ සේවය කරන්න බෑ එතකොට දැන් මේ ඔන්ලයින් ක්‍රමයට බෙදෙනකොට කාන්තාවටත් ගිහිල්ලා දේවි ඊළඟට කුඩා දරුවට තරුණ වයසේ ලරුවටත් ගිහින් දේ මේකද මේ සිංහල බෞද්ධ ආණ්ඩුව එහෙනම් වහාම මේ කකුල ගන්න වහාම කකුල ගන්න මේ මිනිස්සුන්ට ඕන දැන් අරක්කු නෙවෙයි මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කොහොමද ළමයි ඉගෙන ගන්න කියලා කියන්නේ කොහොමද මිනිස්සු කන්න බොන්න කියලා කියන්නේ සංචරණ සීමා දාගෙන ඒක ආණ්ඩුවේ ප්‍රයෝජන සඳහා විතර පාවිච්චි කරමින් පවතින තත්ත්වයක් තියෙන නිසා ජාතික භික්ෂු පෙරමුණ විදිහට අපි දැඩිව මේ ක්‍රියාදාමයේ හෙලා දකිනවා මේක මහා වසල ක්‍රියාවක් ඒ වගේම මේක මහා නොහඹිනා ක්‍රියාවක් මේ රටේ ජනතාව
තවත් ප්‍රපාතයෙන් ප්‍රපාතයට දාන ක්‍රියාවක්. එහෙනම් තමන්ගේ ආණ්ඩුවේ හිඟනකම වහගන්න මොනවා හරි විකුණන්න ලැස්ති වෙන්න එපා. ඊළඟට තා කාලයක් යනකොට ගෙවල් ගාවට ඔන්ලයින් ක්‍රමයට නේද? ඔන්ලයින් ක්‍රමයට ගණක ආවෘතියක් ගේන්න කියලා කතා කරාවි. එහෙනම් මේ යන ක්‍රමයට මේක ලේසිපටු එකක් නෙවෙයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ගෙන් අපි ඉල්ලා සිටින මේ රට ගැන හිතන භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටින ඔබ වහන්සේලා ගමේ අරක්කු බාරයකට විරුද්ධ වුණා වගේම විරුද්ධ වෙන්න ඉදිරියට එන්න නැත්නම් මේ රටට මොනවා වෙයිද කියන තැනට හිතන්න අමාරුයි මේ ආණ්ඩු යන ක්‍රමයට. එනිසා අපේ විරෝධය අප්‍රසාදය ජාතික භික්ෂු පෙරමුණ විදියට පළ කරන ගමන් ජනතාවට කියනවා මේ අයගේ අරක්කු ව්‍යාපාරයට අහු වෙන්න එපා, මේවට සම්බන්ධ වෙන්න එපා, ඔබේ දුවදරුව ආරක්ෂා කරගන්න වෙනවා, දැන් රට ආරක්ෂා කරන්න කියලා ආපු ආණ්ඩු. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.